සුබදාසක් වල හැම දිනටම ගොඩක් සාදරයෙන් පිළිගන්න SL Technology YouTube channel එකෙන් ගෙන තවත් අලුත්ම වීඩියෝ එකක්. අද මම මේ වීඩියෝ එක නෑ මොකටද කියලා ඔයගොල්ලෝ දැනටම දන්නේ නැති. thumbnail එක මම හොඳට ඒ විස්තරය දාලා තිබ්බා. මම අද කතා කරන්න යන්නේ ඔයාගේ ලැප්ටොප් එක හරි කම්පියුටර් එක හරි slow වෙලා නම් ඒක හදාගන්නේ කොහොමද? මේ slow වෙන්නේ මොකද? ඒ ටික කතා කරන්න තමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. මම වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ප්‍රශ්න තමයි මේ කම්පියුටර් එක හරි ලැප් එක හරි slow වෙන්නේ. ඒක ප්‍රධානම හේතුව තමයි අර කම්පියුටර් ලැප් එක හරි තියෙන RAM එක මදි වෙන්න පුළුවන්. processor speed එක මදි වෙන්න පුළුවන්. තියෙන කාරණ ටික. හැබැයි ඔයගලන් කම්පියුටර් එක හොඳ RAM එකක් processor speed එකක් වගේ තියෙනවා නම් ඒක කිර වෙන බලන්න. ඒ මොකද? ඒක ප්‍රධානම හේතුව තමයි ඔයගල කම්පියුටර් install කරලා දාන අවශ්‍ය software එක. අපි හිතමු දැන් ඔයා පාවිච්චි කරන්න වෙන software එකක් තියෙනවා. ඒ software එක ගොඩක් රෑම් එක එහෙම යූස් වෙන එක. ඒක ඔය අයින් යූස් කරන්නේ නැහැ. ඒක නිසා ඒ කම්පියුටරෙම තියෙනවා. හැබැයි software යූස් කරන්නේ හින්දා ඔයාලා කම්පියුටරේ නිකම් බොරුවට ස්පීඩ් එක අඩු වෙනවා. ඒ වගේ ඔයගලන් කම්පියුටරේ ස්පීඩ් වැඩි කරගන්න බලා අනවශ්‍ය software uninstall කරලා. තවත් ඇත්තම ඔයගලන් කම්පියුටර් ස්පීඩ් එක අඩු වෙනවා කියන ප්‍රධානම හේතුවක් විදියට මට කියන්න පුළුවන් ඔයා ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන්ස් ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් සමහරක් ඩෙස්ක්ටොප් තියෙනවා ඒ ඩෙස්ක්ටොප් එකේ පිටින්නම ෆයිල්ස් තියෙනවා. හැබැයි කම්පියුටර් ඔන් වෙද්දි තමයි ඒක බලපාන්නේ. මොකද මුලින්ම ලෝඩ් වෙන ඩෙස්ක්ටොප් එක. ඒක නිසා කම්පියුටර් ඔන් වෙද්දිම ස්ලෝ වෙන්නේ ඒක බලපානවා. ඩෙස්ක්ටොප් එකේ ගොඩක් ස්ටෝරේජ් එකක් දාලා තියෙද්දි එතකොට කම්පියුටර් ඔන් වෙන එක ස්ලෝ වෙනවා. තව සොෆ්ට්වෙයාර් රන් වෙද්දි ස්ලෝ වෙනවා. අන්න ඒ විදිහට කම්පියුටර් ලැප් එක ස්ලෝ වෙන්න පුළුවන්. මම කලින් කිව්ව ඩෙස්ක්ටොප් එක අයිකන්ස් වැඩි වුණාමත් ඔයගොල්ලන් කම්පියුටර් ඔන් වෙද්දි ස්ලෝ වෙනවා. ඒ වගේ තවත් එකක් තමයි ඔයගොල්ලන්ගේ කම්පියුටරේ වැඩ නැති සොෆ්ට්වෙයාර්ස් ටික ඔයගොල්ලන් ඩිසේබල් කරන්න. ඔයගොල්ලන් කම්පියුටරේ ඔන් වුණාට පස්සේ සොෆ්ට්වෙයාර් කීපයක් රන් කරන්න ගන්නවා. ඒක ඒව රන් වෙද්දි කම්පියුටර් ආපස්සට කිර වෙනවා. ඒක නිසා අපිට මේවන් ඩිසේබල් කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ සර්ච් කරන තැන යන්න පුළුවන්. සර්ච් කරන්න සර්විසස් කියලා. එතන ගියාට පස්සේ එතනින් අපිට ලිස්ට් එක බලන්න පුළුවන්. අපිට මේකේ මේ කම්පියුටර් රන් වුණේ ගමන් රන් කරන්න ඕනේ නැති අදාළ කරන සොෆ්ට්වෙයාර් හරි ඩ්‍රයිවර්ස් හරි තියනවා නම් ඒ ඔක්කොම ඩිස්ප්ලේ කරලා දාන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම්ස් ඒවා දන්නේ නැත්නම් ඒ එන්නේ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගිහිල්ලා ඒ මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ දෙනොත් හොයාගන්න අමාරු නම් ඉන්ටෙන්ට් එකේ ප්‍රොඩක්ට් එක සර්ච් කරලා එහෙමත් හොයාගන්න හොයාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම්ස් රයිට් ක්ලික් කරලා ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම්ස් වල මොහොතකට ඩිස්ප්ලේ කරගන්න. තවත් එක තමයි ඔයගොල්ලන් කම්පියුටර් එක ගොඩක් ස්පේස් එක පිරෙනවා. එන්නේ ස්පේස් එක පිරෙද්දි ඔයගොල්ලන් කම්පියුටර් ස්ලෝ වෙනවා. ඒකට ඔයගොල්ලන් කරන්න පුළුවන් අතික සැරයක් ඔය කම්පියුටරේ තියෙන වැඩ නැති ෆයිල් ඔයලා ඩිලීට් කරලා දාන්න. සතියක සැරයක් නැතුව මාසෙක සැරයක් තදින් තරමේ මේක ඒක කරන තරමට ඔයගොල්ලන් කම්පියුටර් ස්පීඩ් එක වැඩි වෙනවා. මේ ක්‍රමයමයි ඔයගොල්ලන් කම්පියුටර් ස්පීඩ් එකයි ස්ටෝරේජ් එක දෙකම වැඩි කරගන්න පුළුවන්. කම්පියුටර් ස්ලෝ වෙන ප්‍රධානම හේතුවක් විදිහට මට කියන්න පුළුවන් වෛරස්. ඔබට සමහර ඉන්ටර්නෙට් එක ගොඩක් යූස් කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන් දැනගන්න හම්බෙන්නේ නැතුව ඔටෝම වෛරස් එනවා. ඒවා ගොඩක් දුරට එන්නේ ඔයගොල්ලෝ මොකක් හරි සොෆ්ට්වෙයාර් වගේ මොකක් හරි එකක් ක්‍රැක් සොෆ්ට්වෙයාර් වගේ ඩවුන්ලෝඩ් කරලා තමයි විශේෂයෙන් මේ වෙන්නේ. නැත්තම් ඉන්ටර්නෙට් එක යද්දී එහෙම මේ ඔටෝම ඔයගොල්ලන් කම්පියුටර් එන්න පුළුවන්. මේවත් ඉදී ඔයගොල්ලන් කම්පියුටරේ ගොඩක් ස්ලෝ වෙනවා. මේකට විසඳුමක් ලෙස මට කියන්න පුළුවන් Windows කම්පියුටර් එක ඔයගොල්ලෝ දන්නේ නැති මේ වෙච්ච දින Windows Defender කියලා. Windows Defender එක සර්ච් කරලා පස්සේ ඔයගොල්ලන් කම්පියුටර් පෙන්නයි. එන්නේකින් ඔයගොල්ලන් කම්පියුටරේ මාසික සැරයක් හරි ස්කෑන් කරලා බලනවා නම් ආ කම්පියුටර් වෛරස් එහෙම තියෙනවා ඒකෙන් අයින් කරලා දාන්න පුළුවන්. අන්තිම ටිප් එක විදිහට මම කියන්න යන්නේ ඔයගොල්ලන්ගේ OS එකට හරි drivers වලට හරි අප්ඩේට් වෙනවා. ගොඩක් අය මේක අප්ඩේට් කරන්නේ. ඒක නිකන් මතයක් වෙන මේ අප්ඩේට් කරාට පස්සේ කම්පියුටර් ස්ටෝරේ ඔන්නෝ මතයක් තියෙනවා. හැබැයි ඒක බොරු. මේක අප්ඩේට් කරාට පස්සේ කම්පියුටරේ සමහරවිට ස්පීඩ් වෙනත් පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන් කම්පියුටර් එක හරි ලැප් එක හරි තියන ඩ්‍රයිවර් OS එක අප්ඩේට් කරන්න ඕනේ. Windows අප්ඩේට් සෙටින් එක සර්ච් කරා පස්සේ අප්ඩේට් කරන්න පුළුවන් මෙනු එකක් එයි. ඒකෙන් ඔයගොල්ලන් සර්ච් කරලා අප්ඩේට් කරන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලන් ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න පුළුවන්. ඩ්‍රයිවර් බූස්ට් එක කියලා සොෆ්ට්වෙයාර් තියෙනවා. ඒක ඉන්ස්ටෝල් කරලා ඔයගොල්ලන් ඩ්‍රයිවර්ස් එක්ටිව් කරගෙන ඔක්කොම එකසාර අප්ඩේට් කරලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන් කම්පියුටර් ස්පික් කරගන්න පුළුවන් ටිප්ස් කීපයක් මම කිව්වා. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ලයික් එක දාන්න අමතක කරන්නත් එපා. මේක නොදැන යාට ෂයා කරන්න. ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති දැම්ම පළවෙනි රතපඩ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ඊට හැබැයි දින බෙල් අයිකනක් ක්ලික් කරොත් අපි වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලන් නොටිෆිකේෂන් ලබා ගන්න පුළුවන්.
ඉල්ලඟ විඩියගින් ඉම්මනි මහම ඇතම් අපට සුබ දවසක්.